රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දේශබන්දු ගැන ටිරාන් කියන කතාව ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්න මොහොතක කපුටොයි මයිනොයි යලි නැගිටින්න හදනවා සජිත් කියයි IMF සමග වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියා කරන ලෙස ජනපති සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලයි ප්‍රථමයෙන් දේශීය පුවත් IMF සමග ගෙන යන වැඩසටහනේදී සියලුම දේශපාලන නායකින් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර පැවති උත්සවයකට එක් වෙමිනොයි දැන් අපි මේ බංකොලොත්භාවයෙන් අවසන් කළා තියෙන්නේ ඒත් තව විශාල දුරක් යන්න තියෙනවා ඒ ගැන මම කියන්න කැමතියි අපේ රට බංකොලොත් උණෑම් පසුව අපිට කණ්ඩායම් දෙකක් එක්ක වැඩ කටයුතු කරන්න සිදු වුණා එක පැත්තකින් පැරිස් සමුළුව හා ඉන්දියාව අනිත් පැත්තෙන් චීනය තුන්වෙනි කණ්ඩායම තමයි පුද්ගලිකය ඉතින් මේ වැඩ කටයුතු ලේසි පහසු එකක් නෙමෙයි ඉතින් ඒ හැම එකටම පිළිගන්න පුළුවන් වැඩසටහනක් අපි ඉදිරිපත් කරා ඉදිරිපත් කළා ගිහින් මේ අය එක සාකච්ඡා කරා පළමුවෙන් IMF එක සාකච්ඡා කළා මම IMF කර්මනාකාර අධ්‍යක්ෂතුමිය එක සාකච්ඡා එතෙන්ට එකඟුණා අපිට මේ මට්ටමට සාකච්ඡා ගෙනියන්න තිබුණා අපි බංකොලොත්භාවයෙන් පිට වුණා පමණයි මොකද අපිට දැන් ක්‍රියා කරන්න තියෙන්නේ IMF සංවිධානයත් මේ රටවල් එක්කත් ආව එකඟත්වයේ අනුව. එයාගේ පළමුවෙන්ම කියන්නේ අපිට ණය ගෙවන ශක්තියක් තියෙන්න ඕනේ. Debt sustainability. බංකොලොත්තුනේ ණය ගෙවන ශක්තියක් නොතිබුණු නිසා. මේ ණය ගෙවන ශක්තිය එහෙනම් අපේ ආර්ථිකයෙන් අපි පෙන්වන්න ඕනේ අපේ ණය ගෙවන්න පුළුවන් අවම ආදායමක් තියෙනවා කියලා. එතනින් තමයි යන්නේ. විරුද්ධ අය කියන්න ඕනේ. කොහොමද මේ මුදල් හොයන්නේ? කොහොමද බංකොලොත්භාවයෙන් ඉවත් වෙන්නේ? ඒ ටික කියන්නේ නැතුව මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒකයි අපේ දේශපාලනේ තියෙන විශාලම දුර්වලකම. කවුරුත් වගකීම ගන්න ලෑස්ති නැහැ. කවුරුත් අමාරු තීරණ ගන්න ලෑස්ති. ඉතින් මම කියන්නේ අපේ දේශපාලන නායකින් ඒ වගේම කතා කරන විරුද්ධව ලියන අයත් මේ ගැන වගකීමෙන් මේ අවස්ථාවේදී ක්‍රියා කරන්න ඕනේ. ඉතින් මේවා කතා කරලා වැඩක් නැහැ. කොහොමද මේ මුදල ගන්න කියලා? කොහොමද රට දියුණු කරන්න කියලා කියන්න කැමතියි. කුමන අවහිර බාධක පැමිණියද පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමට ගෙන යන වැඩපිළිවෙල කිසිසේත් නවත්වන්නේ නැති බව අමාත්‍ය ටිරන් අලස් පවසනවා. හැමතැනම මාධ්‍ය ගියා මම තමයි මේ දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති කරන්නේ හදන්නේ කියලා. ඔව් ඒක මං කෙරුවා. මට ඕනිකම තිබ්බේ අපි කොළඹ ප්‍රශ්නේ විසඳුවා වගේ දැන් රටේම තියෙන අනිත් ප්‍රශ්න විසඳන්න. නැත්තම් මේ දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති කරලා මං ගෙදර ගෙනියන්න නෙමෙයි. අපි ඉවර කරන්න ඕනේ කුඩු බෙදා හරින ජාලය. අපි ඒක සම්පූර්ණයෙන් නැති කරන්න ඕනේ. ඒක නැති කරනකොට අපිට ගන්න තියෙන ඕනෑම පියවරක් අපි ගන්න ලෑස්ති. ඒක අපි අනිවාර්යෙන් කරනවා. ඉස්සර නම් උඩු කාර්යයක ඇල්ලුවාම කවුරු හරි බලවතෙක් ටෙලිෆෝන් කරනවා පොලිසියට නිදහස් කරගන්නවා. මම ඔබ සියලු දෙනාටම පොරොන්දු වෙනවා මම මේ ඇමතිකමේ ඉන්නකම් ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ මං. ඕනෑම කුඩුකාරයෙක් ඕනෑම ලොක්කෙක් අල්ලගත්තොත් කවුරු කතා කරුවත් මොන ලොක්කා කතා කරුවත් ඒ දේ වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ අනුව මද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීම වෙනුවෙන් දිවයිනු පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ වුණා. මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධවයි. කොළොන්නාව වැල්ලම්පිටිය සංහිඳ සෙවන නිවාස සංකීර්ණය සහ අවට ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. මීට ඩ්‍රෝන තාක්ෂණය මෙන්ම පොලිස් සුනකින්ද යොදාගෙන තිබුණා. මෙහෙයුම් කටයුතු පිළිබඳ සොයා බැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොණ්ඩ එක් වුණා.
මද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් ගුවන් කිරීම සඳහා මෙහෙයුමක් අපි අද දවසේ ආරම්භ කළා. උද්‍යාංශ වලින් සහ මේ ප්‍රජා පොලිස් ව්‍යුහය තුලින් අපි අඳුරගෙන තියෙනවා මේ ගම් වලට මද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයන්. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මද්‍රව්‍ය පාවිච්චි කරන අය ප්‍රජා පොලිසිය හරහා ඒ අයව මේ සතිය තුල අත්දැකුට අරගෙන පුනරුත්ථාපනය යොමු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මද්‍රව්‍ය බෙදා හැරීම ජාලය බිඳ දානකොට පාතාලය බිඳීම ආරම්භ වෙයි කියලා විශ්වාස කරනවා. මේ මෙහෙයුම් 23 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරන පොඩි විරාමයකින් පසු අඛණ්ඩවම ආරම්භ වෙනවා. මේ මේක අවසානයක් දක්වනවා. රට බංකොලොත් කළ කපුටෝ සහ මයිනෝ යළි නැගිටිනවා කියන එක විහිළු සහගත ප්‍රකාශයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. තම කිසි විටකත් ඔවුන් සමග දේශපාලනය කරන්නේ නැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. වැට් එක ගහලා ජනාධිපති යනවා කඳුරට බල ප්‍රදේශයට. වැට් එක වැඩි කරලා ජනාධිපති පත් කරපු ඒ වගේම රට බංකොලොත් කරපු ජනාධිපතිගේ ගෝල බාලයෝ කියනවා ඒගොල්ලෝ අලුතෙන් නැගිටිනවලු. එක්කෙනෙක් කියලා තියෙනවා අපි බලාගමුලු. මම ඒ හාදයට කියන්න කැමති, ඔයා බොරුවට ඇවිල්ලා මොළ හතානෝ කපුටු ක්‍රියාදාමය දියත් කරලා මේ රට බංකොලොත් කරලා. ඔබට සදාචාර සම්පන්න අයිතියක් තියෙනවද අපි බලාගමුයි කියන්න. මට කියන්න තියෙන එක දෙයයි, මොළ හතානෝ කපුට අයනකම් මුළු රටම රටේම තියෙන ගම් නගර ටික බලාගෙන ඉන්නවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ගව සම්පත සුරකින සම්මේලනේ රට බංකොලොත් කරපු ප්‍රධානියා වගකීම බාරගත්තේ නැහැ. සූට් මහගෙන හිටියලු. දැන් ජනාධිපති වෙන්න හදනවලු. අද දවසේ ඔබට තේරෙනවා ඇති අපි ගත්ත තීන්දුවේ නිවැරදි භාවය. මොහොතකට හිතලා බලන්න. රට බංකොලොත් කරපු පොහොට්ටුවේ කණ්ඩායමක් එක්ක රට හදන්න පුළුවන්ද? රටේ රාජ්‍ය දේපළ සම්පත් සූරා කාපු හොර කපුටු රැළත් එක්ක අපිට දේශපාලන මදු සමය ගත කරන්නයි කියලාද කියන්නේ? රට නැති භංග කරපු රාජපක්ෂ හැතිකරයට මේ රටේ ජනතාවට වන්දි ගෙවන්නට අපි වැඩ කටයුතු කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අනෙක් සියලුම රටවල් නව තාක්ෂණය භාවිත කරද්දී අප තවමත් 96 ක්‍රිකට් ගසමින් සිටින බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් ධර්මසේන පවසනවා. තමා සතු ජාත්‍යන්තර දැනුම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ලබා දීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. අනිත් හැම රටක්ම ටෙක්නොලොජික පැත්තේ නැත්තම් ඒ කරන සූක්ෂම අනිත් වැඩවලින් ඉහළට ගිහලා තියෙනවා. අපි තාම ගහන්නේ 96 ක්‍රිකට් එකමයි. හැබැයි මම දකින්නේ නැහැ අපේ එක ස්ට්‍රක්චර් එකක්වත් ටෙක්නොලොජි එකත් එක්ක ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඒකෙන් මේ 96 ගහන ක්‍රිකට් එක අද ගහලා අනිත් රටවල් ටෙක්නොලොජි එකත් එක්ක දිනුන පස්සේ ඒ දේවල් එක සංසන්දනය කරන්න අපිට අමාරුයි. ඒකත් එක්කම බාහිර බලපෑම් තියෙනවා. මම හිතන්නේ එක එක පුද්ගලයන්ට ඕන ඕන දේවල් කරන්න දෙනට වඩා මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැනුම තියෙන පුද්ගලයන් කීප දෙනෙක් එකතු වෙලා විශේෂයෙන් අනිත් රටවල් මොනවද අලුත් දේවල් කරන්න කියලා ඒ දේවල් එක ප්‍රයෝගික කරගෙන අපේ ළමයිගෙන් පොඩ්ඩක් පොඩ්ඩක් කැක්කමක් තියෙනවා මම හිතන්නේ. ඒකත් අපේ අඩුයි. ඒ ඔය කියන කාරණා කීපයම එකතු කරලා ගත්තොත් මම හිතනවා අපිට ඉස්සරහට එන්න පුළුවන් කියලා. නැත්තම් නොබෝධුලකින් නැමිබියා වගේ රටකට අපි බර දෙන්න අවස්ථාවක් තියෙනවා. මගේ තියෙන දැනුම පළපුරුද්ද විශේෂයෙන්ම දැන් නවත දැනුම. ඒ කියන්නේ මම අනිත් රටවල් එක්ක අම්පයර් කරන නිසා ඒ රටවල් මොනවද කරන්න කියලා මම දන්නවා. ඒ කියන්නේ දන්න දේවල් ටික මට පුළුවන් නම් ඇවිල්ලා අපේ ලංකාවේ ජාතික කණ්ඩායමට අවුරුදු 19 පාර ක්‍රීඩා කරන කණ්ඩායම වලට ඒ දැනුම බෙදා ගන්න මම හිතනවා අපිට එක පැත්තකින් ඒකත් එක විවරාපේ කියලා අපිට ක්‍රිකට් තව දියුණු කරගන්න. මට මතකයි මුරලිදරන් අපේ ක්‍රිකට් ක්‍රීඩකයා කිව්වා එක ප්‍රෝග්‍රෑම් එක මේ රටේ ක්‍රිකට් හදන්න බෑ මේ තියෙන දූෂණයත් එක්ක කියලා. මම අභියෝගයට ගත්තේ මුරලිදරන්ගේ ප්‍රකාශය. ඒක හින්දම මං ඒ අභියෝගයත් අරගෙන මේ රටේ ක්‍රිකට් වෙනුවෙන් කළ හැකි සාධාරණය කරනවා කියලා. එමනම් මේ ප්‍රකාශයට මුරලිදරන්ගේ අභියෝගයක් වෙලා සාධාරණයක් කරන්න ඕන රටට. එනිසා මම ඒකයි කිව්වේ. පාර්ලිමේන්තුවේදී මං එදා කිව්වනේ මං කැබිනට් ඇමතිවරයා විදියට ඉද්දි කිව්වා මේක හදන එක ඊළඟ ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන්ම ඉවර කරනවා. ඒක තමයි මට අදත් කියන්න තියෙන්නේ. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. බොක්සිං වලල්ලට යන්න ඉස්සරින් දැනගන්න ඕනේ බොක්සිං වලල්ලට ගියාම මොකද වෙන්නේ කියලා. ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයා ගහගෙන ගියාම හොම්බට එකක්. එතකොට කෑ ගාලා වැඩක් නැහැ ඔන්න අපිට ගහනවා කියලා. දැනගන්න ඕනේ ගහනවයි කියලා. ගියාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරුව ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්න කියලා කියනවා. දැන් කෑ ගහනවා ටැක්ස් වැඩි කරනවා වැඩි කරනවා වැඩි කරනවා කියලා. ඉතින් ටැක්ස් වැඩි කරනවා තමයි. එතනට ගියාම
ඉතින් දැන් ගහ කාලේ වැඩක් නැහැ. මේ වන විට බලන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල. බිත්තරේටත් ගහලා නියොත් බද්දු කුකුල් කෑම වලටත් ගහ. රට ලුණු කිලෝ එකක් රුපියල් 500ට ගිහලා දෙන ලංකා ඉතිහාසයේ පළවෙනි වතාව. ලබන වසර වෙද්දි සීනි රුපියල් 400ට වඩා වැඩි වෙනවා. අපි බංකොලොත් භාවයේ මුදුනෙන් පස්සේ ඩොලර් එක රුපියල් 300ට වඩා අඩු වගේකට පැමිණේ. ඒකත් එක්ක රටේ සමස්ත බඩු මිල අඩු වීමේ හැකියාවක් ලබන වර්ෂෙ තියෙනවා. කියන තරම් යකා කළු නැහැ. දැන් මේ දිනවල කොහොමත් මේ උත්සවසියත් එක්ක බඩු මිල යන් ගැටලුවක් තියෙනවා. නමුත් ජනවාරි පළවෙනි දින ඔය කියන අනාවැ කියන්නේ මේ වෙන්නේ බඩු මිල අඩු වීම කියන්නේ. ඩීසල් ලීටරේ රුපියල් 212ට ගේන්න කියලා තියෙනවා. පෙට්‍රල් ලීටරේ 215ට ගේන්න කියලා කියනවා. ලබන අවුරුද්ද ඉඳන් තව රුපියල් 38කින් ඩීසලුයි පෙට්‍රලුයි වැඩි වෙනවා. මේ විදුලි මිල දිහා බැලුවාම රටේ තත්ත්වය පේනවා. පවුල් 500,000ක් ඇවිල්ලා පහලට 400,000ක් රට දාලා ගිහිල්ලා තව 550,000ක ලයිට් කැපිලා මොකද බිල් ගෙවා ගන්න බැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා තාමත් හිතනවනම් නැවතත් එතුමාට දේශපාලනේ රැඳිලා ඉඳලා මේ රට නායකත්වයක් දෙන්න පුළුවන් කියලා. ඒරා මං හිතන ලොකු උළුවම අරුවක් තියෙනවා. හොඳයිනේ ගිලා බහින නැවක්නේ. කවුරුත් වෙන කැප්ටන් කෙනෙක් බාර ගන්න කැමති නැතුව ඇති. නැවත් එක්කම ගිලා යාවි ඔය. පාලකයාට එක නීතියයි ජනතාවට තව නීතියයි තියෙනවා නම් ඒ රට හදන්න බෑ. ඒ රට දියුණු වෙන්නේ නැහැ. මුළු ලෝකෙම කියනවා අපේ රට දියුණු නොවෙන්න එක හේතුවක් තමයි මේ රටේ තියෙන දූෂණය කියලා. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ජනතාවට ටොපි චොකලට් බෙදන්න ගිහිල්ලා ආයෙත් ඒ වාලේ තිබුණටත් වඩා පල්ලෙහාට වැටෙනවද? පල්ලෙහාට වැටෙනනම් එහෙමනම් ඉතින් බයි බයි තමයි. ඒ මිනිහෙට්ට කියලා උදව් කරන එකේ සීමාවක් තියෙනවා. ට්‍රැෆික් ලයිට් එකේ නැවැත්තුවම එනවා හංගන්න සල්ලි ඉල්ලන්න. දෙන එකේ සීමාවක් තියෙනවා. ඒ හංගන හැමදාම එනවා නම් ට්‍රැෆික් ලයිට් එකේ මේ සල්ලි ඉල්ලන්න 3-4 පාරක් දුන්නාන් පස්සේ කියනවා යනවායිසි කියලා රස්සාව කව ගන්නවා කියලා කොහෙද? හංගන කාමෙත් සීමාවක් තියෙනවා. එන 2024 අවුරුද්ද 2023 අවුරුද්ද වගේම අමහරු අවුරුද්ද. බැසිල් රාජපක්ෂ මැතිතුමා කියනවා පාරේ දුවන බල්ලෙකුට ගලෙන් ගාපු ගමන් ඌ තව දුවනවා කියලා. සිංහේකුට ගලෙන් ගැව්වොත් ඇරිලා බලනවා කියලා. අපිට ගාන්න එපා. අපි ආයේ එනවා. අපි බලා ගන්නවා කියලා කියනවා. මේ කාටද කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදීව පාරට බෑලා තමන්ගේ ප්‍රශ්න කියපු ඒ තරුණ තරුණියන්ට මේක කියන්නේ. මේ තර්ජන කරන්න පුළුවන් තත්වයකට අද මේ රාජපක්ෂ පවුල ආ පොදුජන පෙරමුණ නැගිටලා තියෙනවා නම් ඒ නැගිටීමට ඉඩ දීලා තියෙන්නේ මේ රජය. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්.